Babolina, Babolina. But Nati, Matadi and Aiti am Penan. At the Paisikala, Aiti was a companion other than. Oh, Modi. Are a kilo hit and covertarian. Yako, Macherakala Pinder Galapuna. I'm a pet them a Galapuna. There are Magan Vicar Kiela. A killer go look at Tamuse. Tamuse Martin is an ekoi. මනුස්සයෙක් වුණාම ඉවසීම කියන දෙයක් තියෙන්න ඕනේ. මම කොච්චර කට ගැනගා සිංහලෙන් කිව්වද? මොකද්ද මේ කරන විකාරේ? සුදිවා පැත්තකට වෙන්න. මම අද අතර මම බා. තේනුක. තේනු. තේනුක. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. ඉස්සෙල්ලා තමන්ම පාලනය කරගන්න ඉගෙන ගන්න. තව එක සැරයක් හරි මේනකට අත ඉස්සුවොත් මතක තියාගන්න මං ඔයාගේ මූණවත් බලන්න මේ පැත්ත පලාතක ඉන්නේ නැහැ කොටින්ම ඔයා කියලා කෙනෙක් නැහැ කියලා මේ හැමදේම අමතක කරනවා මොකද මම එකපාරටම හම්බෙන්න ඕන කියලා කිව්වේ? බලලා යන්න ඕන කියලා හිතුණා. මේ ආව කාරණාව එකපාරට කියන්න ඇති එක ගංගවල සිරිතක් නේ. මගේ කැම්පස් එකේ යාළුවෙක් හිටියා. එයාට මොකක් හරි වමනාවක් වුණාම ලෝකෙ නැති වැල් වටාරම් ඔක්කොම කියන අදාළ කාරණාව කියන්න නැතුව. පස්සේ පස්සේ ඉතින් අපි ඒක හදාගත්තා. නෑ ඉතින් ඒ ගතිය හොඳයි නේ. ඒක ඉතින් හොඳයි. උනාට ඉතින් කොළඹ අපිට නම් එච්චර එක ගානක් නෑනේ මං නම් කැමති කියන්න තියෙන දේ කෙලින්ම කියනවට නෑ ඉතින් මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුණා ඉතින් මොකක් ගැනද දරුවෝ බය නැතුව කියන්න මොකද්ද ප්‍රශ්නේ මට ආරංචියක් ආවා ඔයා කසාද නොබැඳින්න තීරණය කළා කියලා ආ ඒකද මේ ඇයික් එහෙම ඇයි එහෙම හොඳ නැද්ද මනුස්සෙක් වුණාම කසාදයක් බැඳලා පවුලක් පන්සලක් වෙන්න බෑ ඉතින්. එහෙම කතාවක් නම් තියෙනවා. හැබැයි ඉතින් මං තීරණය කළා මං බඳින්නේ නැහැ කියලා. ඔයා එහෙම තීරණයක් ගත්තේ මහේල් අයියා හින්දා නේද? මං ඔයාට ඇත්තම කියන්නම්කෝ. ඔය බොරු හැංගි හොරා වැඩ මං ගාව නැහැ. ඇත්තටම මං කසාද බඳින්නේ නැහැ කියලා තීරණය කළේ. මහේ මට ඔය කරපු කැත වැඩේ නිසා තමයි. හැබැයි ඉතින් එහෙම කියලා මං ඇත්තට තරහක් නැහැ. පිටේන හොඳ මේ ආලෝනේ. ඒකට ඔයා අගකමැත්තකුත් නැන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉතින් කසාද බැඳලා හිටියන්න. ඒ කියන්නේ කසාද නොබැඳපු කෙනෙක් ආශ්‍රය කරනවට කැමති නැහැ. අනේ එහෙම නෙමෙයි අක්කේ. ඔයාලා දෙන්න ඉතින් ගොඩක් ළඟින් ආශ්‍රය කරපු දෙන්නෙක් නේ. ඒ ඉතින් ඉස්සරණ ළමයෝ දැන් එහෙම නෑනේ. ඒ වුණාට ඔයා කසාද නොමැද හිටියොත් ආයෙත් මහේල්ලාගේ හිතේ එහෙම දෙයක් ඇති වෙන්නත් පුළුවන්. ආද මේ ඔයා මේ කියන මහේල්ලා මගෙන් බේර ගන්න ඕන නිසා මං කසාද බඳින්න ඕනේ කියලාද? එහෙම නෙමෙයි අක්කේ. ඔයා කසාද නොමැද ඉන්නකොට මහේල්ලා ගැන ගොඩාක් හිතනවා. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑනේ ළඟේ. මට කසාද බඳින්න බෑ. අනිත් එක ඉතින් ඒකට අවුලක් නෑ ඔයාලා දෙන කසාද බඳින්නේ.
එහෙනම් අක්කේ මට උදව්වක් කරන්න පුළුවන් නේද? මොකක්ද? ඔයාට බැරිද මහෙල්ලාගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න? නංගි මේ ඔයා හොඳ කෙනෙක් නිසා මම ඔයාට මොනවත් කියන්නේ නැහැ. හැබැයි වෙන කෙනෙක් එහෙම මට ඔය කතාව කිව්වා නම් මොනවා කියයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයා එකක් මතක තියාගන්න. මගේ ජීවිතේ මං ආශ්‍රය කරන්නේ කවුද? ආශ්‍රය කරන්නේ නැත්තේ කවුද කියලා තීරණය කරන්නේ මම. වෙන කවුරුත් නෙමෙයි. මහෙල් දෝන මගෙන් ඈත්ලා ඉන්නේ කියලා කියන්නේ. නෑ එහෙම නෙමෙයි අක්කේ. ඔයා ඔහොම ඉන්නකොට මහෙල්ලායි ඔයා ගැන සෑහෙන්න හිතනවා. මට බය ඒ හිතිල ආදරයකට පෙරලෙයිද කියලා. මං ඒක දන්නේ නෑ නංගි. හැබැයි මහෙල් කියලා කියන්නේ මම මගේ මුළු ජීවිතේම කරගෙන ආදරය කරපු මිනිසයා. එයා මට එච්චර ලොකු රැවටීමක් කරලා මේ වෙනකන්වත් මගේ හිතේ මිනිසයා ගැන තියෙන ආදරේ දශමකින්වත් අඩු වෙලා නැහැ. හැම මිනිසුන්ගේ හිතවල තියෙන ආදරේ මරන්නේ කොහොමද නංගි? මා ළඟ තිලිසෙනා බබුලිනා. ඒක මන් දන්නවා අක්කේ. ඒ වුණාට මෙහෙම ගිහිල්ලා මහේල්ලායගේ මගේ අතරේ ආපහු ප්‍රශ්න ඇති වුණොත් මං කාගවත් ජීවිතවලට ප්‍රශ්න ඇති කරන්නේ නැහැ නංගි. ඒක ඉතින් මේ ඔයාලගේ බුද්ධි මට්ටම අනුව තීරණය වෙයි. මතක තියාගන්න මම මහෙල්ල අතින් අතහැරියට හිතින් අතහැරලා නැහැ. එහෙම එයාව මගේ හිතින් ඈත් කරවන්න ඔයාට බෑ. අනිත් එක එහෙම කවුරුත් කිව්ව පළියට මං එහෙම අතාරින්නෙත් නැහැ. ඔයා වෙනුවෙන් මං එයාව මගේ අතින් අතහැරියා. මට කරන්න පුළුවන් එච්චරයි. I'm really sorry. එයා බොරුවට ආදරය කළාට මම බොරුවට නෙමෙයි ආදරය කළේ. අර මිනි මරුව මැරිලා යනකම් ඒ මිනිස්සයාගේ ඔත්තුකාරයෝ මේ හැම තැනම ඇති. දැනටමත් අපි දිහා බලාගෙන ඇති. පුතේ මේ ඔයාගේ තාත්තා ඔච්චර බලවත් නම් මේ ප්‍රශ්නේ තාත්තත් එක්ක කතා කරන්න බෑ. පුළුවන්. තාත්තිට වෙච්ච හැම දෙයක්ම කියන්න පුළුවන්. තාත්ති ඇක්ෂන් එකකුත් ගනි. එතකොට අපි ගැන හොයලා බලලා ඔච්චර විස්තර හොයාගන්න පුළුවන් මිනිහට තව මොනව කරන්න බැරිද? පොඩ්ඩක් හරි ගැසිලා ඔයාට හරි තේනකට හරි මොනව හරි වුණත් එතනින් එයාට මං කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. මට ඕනේ ඔය මිනිහව නීතියට අල්ලලා දෙන්න නෙවෙයි. එහෙනම් මගේ කියන මිනිස්සුන්ව බේරගන්න ඕනේ. තාත්තිට කිව්වම මේ මිනිහව එල්ලුම් ගස් යවයි. හැබැයි ඒ අතරතුරදී ඔයාට හරි තේනකට හරි හානියක් වුණොත් එතනින් එයාට මං කිසි දෙයක් කරත් වැඩක් නැහැ. ඔයා හරිම හොඳ කෙනෙක් පුතේ. හරිම හොඳ කෙනෙක්. මගේ විද්‍යාශිනිත් ඔයා වගේම ලස්සනයි, කටකාරයි, දඟයි. එයත් ඔයා වගේම හරි හොඳයි. කරන්නකෝ
මහියානෝ ඒ මිනිහා මෙතනත් බලාගෙන ඉන්නවා මා ළඟ තිලිසෙනා පබුලිනා තේනුකව රට යවලා මේ මිනිස්සයව කොහොම හරි එල්ලුම්ගස් යවමු පුතේ එහෙම රට යවනවා නම් මගේ පුංචි නංගිගේ ඉන්න රට යවන්න ඕනේ අංකල් මට හරි බයයි විශ්වය හැරෙන්න මේ වෙලාවේ මට උදව් කරන්න කිසි කෙනෙක් නැහැ ප්ලීස් යුනිවර්ස් මම වැඩියෙන්ම විශ්වාස කරන්නේ ඔයාව ඔයා හොඳම දේ කරන්න මගේ ළඟට එන්න එපා කිව්ව දලුත් පෙම්වතා. ඔයා නොදැන කියන වචන වලට සමාව දෙනවම. ඇස් දෙකට දැකපු දේවල් බොරුයි කියලා කියනවද? ඉතින් අහලා බලන්න. ඇස් දෙක කියන්නේ ඇත්තමද කියලා? මට වඩා ආදරයක් මේ පපුවේ තියෙනවද? විද්‍යාශිනීට තිබිලා තියෙනවා. ලොකු ආදරය ඔයා තරමටම ලොකු ආදරය විද්‍යාශනීට දීපු ආදරේ ඩිස්නිට ඕන වෙයි කියලා මං හිතුවේ නෑ ඔයා වගේ බෝසත් හිතක් එහෙම හිතන්නේ හිතන්නත් එපා ඔයා ඇස් දෙකෙන් සෙත් පිරිත් ඇහුණු මට දැන් ඇහෙන්නේ මං මලානික විලාපයක් සුද්ධි शत्रुता ने कहीं मगे हर नो तेन मटोया पैनला बादा करने हितनो तेनु का वो आसर नहीं थी समहार भी टो आड़ कीला थी माँ बादा करने आते पाक कीला इतने यो आमा बलन ना आवे ये वचन मटो वड़ा आदरणीय ना
ආයතනෙම ඉන්න සුද්ධි. ඔයා නොදැන කියන වචන වලට මම සමාව දෙනවා සුද්ධි. මගේ ළඟට එන්න එපා. මං කියනකම් මගේ ළඟට එන්න එපා. කවදා හරිම දවසක එන්න කියයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තියන් ඉන්න. මම වෙනුවෙන් බලන් ඉන්න කියලා කියන්න මට අයිතියක් නැහැ. සතුටින් ඉන්න පුළුවන් තැනක බැඳුනොත් මට පණිවිඩයක් එවන්න. එහෙම හොරෙන් බලලා යන්න හරි ඇවිත් යන්න. රෑ නිදාගත් නෙතට හොරෙන් ඇසංගවාගත් හිතට හොරෙන් අභිමික් මන් නොකෙරු අරට සුවඳ කොහෙද යන්න ගින් ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට කැරපොත්තන් හැංගිලා ඉන්න තැන්වලට විදින් දිකු විදනක් දෙන හිට් සී කැන් කියු කියලා කියනවට වඩා සුද්ධි කිව්වහම පොඩි ගතියක් තියෙනවනේ. Tamanට වඩා වෙන පිරිමියෙකුට ආදරෙයි කියලා කියනකොට. ඒ පිරිමියත් Tamanගේ දුවට පණ ඇරලා ආදරෙයි කියලා දැනෙනකොට තාත්ත කෙනෙකුට එක පැත්තකින් ඉරිසියාවක් වගේම හැබැයි ආඩම්බරයකුත් දැනෙනවා. තාත්ති මට හරි බයයි තාත්ති. ත්‍යා කාටද බය වෙන්නේ?